ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ප්‍රධාන අරමුණු දෙකක් තියෙනවා. එකක් තමයි මේ දින 32 අප්‍රේල් 20 දක්වා වූ දින 32 අවම කාල සීමාව දරුවන් වෙනුවෙන් කළමනාකරණය කර ගැනීම. සහ දෙවෙනි පරිච්ඡේදය තමයි දීර්ඝ කාලීනව. සමහරවිට ඔබ ඉන්න මෙතන ඉන්න අපේ මාධ්‍ය මිත්‍ර බොහෝ දෙනෙක් මේ ආයතන ඇතුලේ මෙවැනි දරුවන්ට අදාළ වූ තොරතුරු පද්ධතියක් තිබෙන බව නොදැන ඉන්න පුළුවන් බොහෝ දෙනෙක්. ඒ නිසා දැන් ඒ මූලාශ්‍ර තොරතුරු දත්ත ගබඩාවන් මේ සියලු දේවල් තියෙනවා. ඒක දීර්ඝ කාලීනව දරුවන් වෙනුවෙන් කොහොමද ආයෝජනය කරන්නේ ඔබේ ආයතන සහ අපි එකතු වෙලා කියන එක. ඒක මේ සාකච්ඡාවේ දෙවෙනි පරිච්ඡේදය. පාසලේන දරුවා විතරක් නෙමෙයි. පළවෙනි වතාවට පෙර පාසලේ ඉඳලා විශ්වවිද්‍යාලය දක්වා මේ සියලු දරුවෝ අධ්‍යයනයෙන්, ක්‍රීඩාවෙන්, අනිත් බාහිර ක්‍රියාකාරකම් වලින් සියල්ලගෙන්ම වෙන් වෙලා ඉන්නේ දැන්. අපි අපේ අතර තියෙන සීමිත දේවල් වෙන්න පුළුවන්. ඒ නිසා දැන් ඒකෙදිත් අධ්‍යාපනය විතරක් නෙමෙයි. දැන් ක්‍රීඩාපව දරුවන්ට යන්න බැරි තත්ත්වයක් ඇතුළේ කොහොමද එතෙන්ට අපේ දායකත්වය ලබා ගන්නෙ? අනිකුත් පාර්ශ්වික ක්‍රියා බාහිර ක්‍රියාකාරම් වලට කොහොමද අපි සම්බන්ධ වෙන්නේ? එන්ටර්ටේන් කරන්න දරුවන්ට තියෙන අවස්ථාන් මොනවාද? මේ මෙන්න මේ පරාසය ඇතුලේ. එනිසා දැන් අපේ මේ අපේ ප්‍රසන්ටේෂන් වලට විතරක් තමනසලා ලඟු වෙන්න එපා. ඉන් පරිබාහිර ඔබට තියෙන තව යෝජනා ඇති. ඔබ සන්තකේ සමන්ට අපිට වඩා මේ බොහෝ අවශ්‍ය සම්පත් ඇති. ඒ නිසා අපිට උනේ රාජ්‍ය විදියට මේක කළමනාකරණය කරගන්න. අතවශ්‍යම මාතිකරු ජනාධිපතිතුමා මේ ඩයලොග් අපේ නිලධාරි මහතුරු මේ සිළු දනාම ගෙනල්ලා සති දෙකකට පෙර, සති තුනකට පෙර මේ 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 කොරෝනා තත්ත්වය මෝරණ්ඩ හෝ ඒ පිළිබඳව කිසිදු අවධානමක් නොතිවෙච්ච දවසක මේ පහසුකම් මේ මේ විශේෂ e-learning කියලා කියන දේ කොහොමද දරුවන්ට ගෙනියන්නේ කියලා කියන කාරණාව පිළිබඳ ලොකු සාකච්ඡාවක් තිබුණා. ඒ නිසා මම හිතනවා මේ සියලු කාරණා තමයි අසසල්ගලට ගන්න විශේෂයෙන් මේ අතරේදී පහේ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ අගෝස්තු මාසෙ තියෙනවා. දැන් ඒ දරුවෝ ඒ අම්මලා තමයි ගෙවල් ඇතුලේ ගොඩක් පීඩාවකින් ඉන්නේ. උසස් පෙළ විභාගයේ අගෝස්තු මාසෙ නියමිත වෙලා තියෙනවා. ඒ දරුවෝ බාහිර වන්දිය මේ සියල්ලම නැතුව ඉන්නවා. මේ කාරණා තමයි අසසල්ගේ මේ අවධානයට ගන්නට ඕන. breaking.lk